අපි කතා කරන්නේ search engine optimization වලට වැදගත් වෙන Yoast SEO කියන එක කොහොමද අපි පාවිච්චි කරන්න කියලා AMP එක. ඉතින් AMP නැතුවත් මේ settings ටික ඔක්කොම වැඩ කරනවා. නමුත් මම මේකෙදි AMP ගැන විශේෂයෙන්ම කතා කරන නිසා තමයි AMP ගැන කියලා කියන්නේ. හරි, මේ විදිහට අපිට Yoast SEO කියන එක install කරගන්න පුළුවන්. ඊට අමතරව rank math කියන එකත් වැඩ කරනවා. නමුත් Yoast SEO එක ගොඩක් හොඳට වැඩ කරනවා මේකේ තියෙන features එක. ලස්ස මෙතන මේක skip කරලා දාන්න. මේවා මොකුත් අපිට අවශ්‍ය නැහැ. ඊට පස්සේ මේකේදී settings වලට එන්න පුළුවන් අපිට Yoast SEO එකේ. Settings වලට ආවට පස්සේ මෙතන තියෙනවා මේ SEO analysis, readability analysis කියලා එහෙම. මේවා දාපුවම අපේ article එකක් publish කළාට පස්සේ ඒ article එකේ කොච්චර හොඳට keywords තියෙනවද වගේ දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඇත්තටම තියෙන්න ඕන කියලා දේවල් ටිකක් නම් නැහැ. මෙතන SEO analysis එක bad කියලා තියෙන්නේ. ඊට අමතරව මෙතන ගත්තාම readability analysis එක නම් හොඳයි කියලා තියෙනවා. ඉතින් නමුත් මේ දේවල් ටික මේ විදිහටම follow කරන්න ඕන කියලා එකක් නැහැ. follow කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් මේවා follow කළා කියලා අපේ website එක rank වෙන හෝ rank නොවන එක තීරණය වෙන්නේ නැහැ. නමුත් ඉතින් ඇත්තම කතාව කියනවා නම් අපිට target කළා, අපි keyword base කළා නම් content එක create කරන්නේ ඒ keyword එක target කළ content එක ලියන් යන එක තමයි වැදගත් වෙන්නේ. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. ඉතින් මේ Yoast SEO එකේ මේ analysis features ටික අයින් කළා දාන්න පුළුවන් ඕන නම්, ඊට අමතරව මෙතන insights කියලා තියෙනවා. මෙතන features enable කරන්න මේ දේවල් ටික අයින් කළා දාන්න පුළුවන්. ඉතින් මේකෙදී අපිට මේ open graph data මෙතන තියෙනවා. ඒ ටික ඔක්කොම වැදගත් වෙනවා. admin menu bar මේකෙදී මේ REST API endpoint කියන එක අයින් කළා දාන්න. ඊට පස්සේ save changes දෙන්න. XML sitemaps අපිට මේකෙන්ම තමයි generate කරන්න වෙන්නේ. අපිට වෙන sitemap එකක් use කරන්න බෑ. මොකද AMP support කරන sitemaps අඩුයි. ඊට පස්සේ මෙතන site එකේ basic details ටික තියෙනවා. මෙහෙම කොහොමද තියෙන්නේ කියලා. මෙතන ආපෞසරයක් අර knowledge graph එකට දාපු detail ටිකම දාන්න ඕනේ. මෙතන මේ දේවල් වැඩක් නැහැ. home page එකට අපි website එකේ home page එකක් use කරන්න නැහැනේ මේ AMP වලදී. ඒක නිසා මෙන්න මෙතෙන්දී අපේ මේ තියෙන හෝම් URL එකට අදාළ දේවල් ටික මෙතන හදන්න ඕනේ. මෙතන සයිට් ටයිටල් කියන එකට මේ විදිහට මට හදන්න පුළුවන්. අපි මේ විදිහට හදුවොත් මෙතන දාමු අපි trending stories වගේ දාමුකෝ. මෙහෙම දාලා ඊට පස්සේ මෙතන description එකෙත් දාන්න පුළුවන් අපේ site එකේ නම දාන්න. මුල් කාලෙදී ඒක වැදගත් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට අදාළව ලියලා දෙන්න කියලා chat GPT එකට කියන්න මේට description එක. මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේට ඩිස්ක්‍රිප්ෂන් එකක් හදාගන්න. ඒ ටික දැන් සේව් කරලා දැම්මොත් මෙතෙන්දී අපේ වෙබ්සයිට් එකේ මෙතන තියෙන මේ නම ඒ දේවල් ටික වෙනස් වෙනවා. දැන් අපිට බලන්න පුළුවන් මෙතන view page source දාලා කොහොමද ඒක අප්ඩේට් වෙලා තියෙන්නේ කියලා. දැන් මේක ටිකක් හොයාගන්න අමාරු ගොඩක් දේවල් තියෙන නිසා. නමුත් මේකදී අපිට Yoast කියලා සර්ච් කරන්න පුළුවන්. එතකොට මෙතනදී හොයාගන්න පුළුවන් Yoast එකේ මේට ඩීටේල්ස් ටික මෙතෙන් දාලා තියෙන දේවල් ටික තියෙනවා. හරි, ඊට අමතරව අපිට මේකෙදි වැදගත් වෙනවා මේ social media appearance වලට මෙතෙන්න home page එකට දාලා තියෙන එක image එකක් දාන්න ඕනේ. ඉතින් මම මේකෙදි අපව ෆොටෝපිය කියන website එකට එනවා. ඇවිල්ලා මෙතනින් create කරගන්නවා මේ විදිහට image එකක්. මේකෙදි ඕන කරනවා 1200x675 එකක්. 1200x675 මම මේකෙන් දාන්න OG කියලා. ඊට පස්සේ අපිට පුළුවන් සාමාන්‍ය මෙතන ඉමේජ් එකක් දානවා නම් ඉමේජ් එකක් දාලා මෙතන ඉමේජ් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මම මේකෙදි දැනුත් නේ දාන්නේ. මම මෙතෙන්දී නම් මේකෙදි මොකුත් විශේෂ දෙයක් කරන්නේ නැහැ. අපි මෙතන තියෙන මේ box එක සාමාන්‍ය මෙතනදී මම මේ මට දැන් නිකන් හිතන දෙයක් දාන්න. ඔයාලට කැමති විදිහට මේක හදලා ගන්න.
shape එකත් එන්න මේ shape එක මම මේ විදිහට attach කරලා දා ගන්නවා මෙහෙම transform controls දාලා මම මේ විදිහට මේ control එක ඔබාන මේක පොඩ්ඩක් මෙහෙම පිළිවෙලට ලස්සනට හදලා ගන්නම් keyboard එකේ control එක ඔබාගෙන අයින් click කරපුවම තමයි මෙහෙම ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ මම මේක මැදට මේ නම දාලා ගන්නම් මේ විදිහට. font එක මෙතන fine දාලා poppins වගේ දාන්නම් මම මෙතනදී නැත්තම් මේකේ දාන්න red hat display කියන එක red hat text එක වගේ එකක්. ඊට පස්සේ මේකේදී ටිකක් ලොකු කළා මේක medium වගේ කළා මෙහෙම තියලා ඊට පස්සේ මෙතනින් තව layer එකක් දාලා ඒ layer එකට මේක merge down කළා ඊට පස්සේ මේක ڇොට්ටක් මේ විදිහට මේ ගානින් වගේ තියා මේ පැත්තෙන් චුට්ට මෙම දාල ඊට පස්සේ මේකේ size එක වැඩි කරන්න ඕනේ දැන් මෙහෙම මම නිකන් දාන්න මෙහෙම එකක් හදලා දාන්න පුළුවන් අපිට නිකන් මේ විදිහට එකත් web p කියලා දාලා og කියලා දාලා save කරන්න ඊට පස්සේ මට පුළුවන් මේ තැනදී මේ OG එක මෙතන දාන්න. එතකොට Facebook එකේ හිම WhatsApp එකේ හිම අපි කොහේ හරි share කරවොත් මේ image එක පේන විදිහට හදන්න පුළුවන්. සහ මේක Google එකෙත් වෙනවා. ඉතින් මෙතන ඔයාලට කැමති image එක කැමති විදිහට ගැලපෙන විදිහට brand විදිහට ඒක ඔයාලා brand එක විදිහට හදාගන්න. ඊට අමතරව ඔයාලට පුළුවන් මෙතෙන්දී මේ Facebook WhatsApp වගේ වෙලාවට share වෙනකොට අපේ page එක අපේ ඩීටේල් ටික කොහොමද පේන්නේ කියලා. ඉතින් එකටත් මම මේ ඩීටේල් ටික මෙතන දානවා. right ඊට පස්සේ අපිට පුළුවන් මෙතෙන්දී මෙහෙම බලන්න මෙහෙම බලුවට මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. අපිට මේකේ Facebook එකේ කියලා දාලා බලුවොත් තමයි ඔතන URL එක දැම්මොත් වෙන්නේ. සාමාන්‍ය අපි post එකට එහෙම විශේෂණ දාන්න ඕනේ නැහැ. මොකද post එකේ තියෙන මේ image එක automatically attach කරගන්නවා යා ඔය තියෙන OG image එක විතර but home page එකට දාගන්න නැහැ. හරි අපි ආපහු යමු. Yoast SEO එකේ settings වලට. අපි මෙතන හිටේ ඊට පස්සේ මෙතෙන්දී post ටික තියෙනවා. මෙතන pages ටික තියෙනවා. pages අපිට අවශ්‍ය නැත්තම් يعني විශේෂයෙන්ම අපි blog website යන්නම් කරන්නේ මෙතෙන්දී pages කියන එක by default turn off කරලා තියන්න. මේකදී අපි category page එක විතරක් enable කරපුවම ඇති. ඒක වෙනම හදනකොට මම ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ මෙතන custom layouts අනිවාර්යෙන් off කරලා දාන්න. අපිට ඒක වැඩක් නැති නිසා. හරි ඊට පස්සේ මෙතන categories page ටික අයින් කරන්න. tag pages උත් අයින් කරන්න. මොකද tag pages වල එහෙම search console එකේ errors පෙන්නනවා තියලා තිබ්බත් canonical link එක නැහැ වගේ පොඩි errors ටිකක් පෙන්නනවා. හදන්න හරි අමාරුයි. ඒක නිසා ඒ ටික අයින් කළා තියෙන එක තමයි වඩාත් හොඳ. හරි ඊට පස්සේ මෙතන ඇඩ්වාන්ස් ෆීචර්ස් වල ක්‍රෝල ඔප්ටිමයිසේෂන් කියලා දෙනවා. මේකෙදි මේ පළවෙනි එක මේක ඊට පස්සේ මේ දේවල් ටික මේකෙදි ජෙනරේට් ඉමේජ් මේ වගේ එක කින් බෑග් හවර්ඩ් බයි මෙතේදි ගෝබල් ෆීඩ් එක RSS එක තියන්න. ඒතකොට කමෙන්ට් ෆීඩ් එක අයින් කරන්න එක අපිට වැඩක් නැහැ. ඕතර් ෆීඩ් එක මෙතන තියලා තියන්න පුළුවන් මේ විදිහට. නමුත් ඒකත් ඔන්න අයින් කරලා දාන්න පුළුවන්. එක තියලා තියන්න. post type feedback වැඩක් නැහැ. category type feedback ඕනේ නැහැ. tags ඕනේ නැහැ. මේ ටික කොහොමවත් ඕනේ නැහැ. මෙන්න මේකත් අයින් කරලා දාන්න. අපි emojis අපේ website එකේ පාවිච්චි කරන්න නැත්නම් අයින් කරලා දාන්න පුළුවන් මේ විදිහට. මෙන්න මෙතන මේක දාන්න.
ඒක අනිවාර්යෙන් දාන්න. මොකද මේ හෑෂ් එකෙන් එහාට Google එක එහෙම ක්‍රෝල් කරන්නේ නැහැ. ඊට අමතරව unregistered parameters මේකත් අයින් කළා දාන්න. සාන මේකෙදි additional parameters මොන හරි allow කරනවා නම් දාන්න පුළුවන්. මොකද නැත්නම් save changes දෙන්න පුළුවන්. හරි එච්චරයි කරන්න දෙන්නේ. එතන ඊට පස්සේ මෙතන මේක මෙහෙමම තියන්න. author archives තියන්න එක issue එකක් නැහැ. data archives අයින් කරලා දාන්න. format archives අයින් කරන්න. special pages media pages ඒ විදිහටම තියන්න. මෙතන enable media pages දෙන්න පුළුවන්. මේක එහෙමම තියන්න. මෙතන RSS එක ඒ විදිහටම තියලා තියන්න. issue එකක් නැහැ. හරි ඊට පස්සේ මේකේ integrations තියෙනවා. integrations වල අපිට ඇත්තටම එහෙම ලොකු දෙයක් නැහැ. මෙතන රැන්ච් කියන එකයි SEM රෂ් කියන එකයි අපිට ඒ දෙක වැඩක් නැති නිසා අයින් කළා දාන්න පුළුවන් මේ විදිහට. අනිත් දේවල් වැඩක් නැහැ. අපි element වගේ දාගත්තොත් මෙතන auto වෙනවා. ඊට පස්සේ මේකේ upgrades academy මේ දේවල් ටික මෙතනින් පල්ලට තියෙන දේවල් වලින් මේ tools එක හැර අනිත් ඒවා එකක්වත් අපිට අදාළ වෙන්නේ නැහැ. මේ tools කියන එක යනවා. tools කියන එකට ආවට පස්සේ මෙතනදී පුළුවන් අපිට file editor කියන එක click කරන්න. මේ file editor කියන එක click කළාට පස්සේ create robot.txt file කියන එක දෙන්න ඕනේ. මේක පළවෙනි පාර දුන්නාම error එකක් වගේ එන්නත් පුළුවන්. එහෙම වුණොත් මේ page එක refresh කරලා එන්න. එතකොට auto create වෙලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට robot.txt එක create වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ChatGPT එකට කියන්න. robot.txt for WordPress කියලා වගේ දෙන්න පුළුවන්. එතකොට ගොඩක් හොඳ එකක් අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේකදී අපිට අප්ඩේට් කරන්න කියන්න පුළුවන් මෙන්න මේක. හරි මේ විදිහට මේක අප්ඩේට් කරලා ගන්න. මේකේ WP admin includes වල track backs වල XML RPC වල ඒ දේවල් වල නැතුව යනවා. ඊට පස්සේ මෙතන right ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට මෙතෙන් මේක copy කරලා දාගන්න. තව මේකේ ඉස්සරහට අපිට બ્લોක් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික එහෙමත් දාන්න පුළුවන්. දැනට මේ දේවල් ටික ඇත්ති. එතකොට මේ දේවල් වලට සාමාන්‍යයෙන් යන්නේ නැහැ. සර්ච් engine එකේ bot program එක තව ඉස්සරහට બ્લોක් කරන්න ඕන දේවල් තිබ්බත් બ્લોක් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ settings ටික ඔන්න export import කරගන්න පුළුවන්. bulk edit එක තියෙනවා. මේකට ගිහිල්ලත් අපිට pages එහෙම එකවර edit කරන්න පුළුවන් ඔක්කොම ටික කොහොමද changes කරන්න කියලා. හරි ඔච්චර තියෙනවා Yoast SEO වල. ඊට අමතරව අපි article එකක් publish කරනකොට හැම වෙලාවම මේ article එකේ මම මේ විදිහට publish කරන mode එකට හෝ publish කරලා තියෙන article එකට අපම මේකනේ තියෙන්නේ. මේකෙදී අපිට මෙන්න මෙතන Yoast SEO කියලා icon එක තියෙනවා. මේක click කළාට පස්සේ මෙතන focus keyword එක දෙන්න පුළුවන්. focus keyword එක පොඩ්ඩක් දෙන එක වැදගත් වෙනවා. ඊට පස්සේ මෙතන doing nothing absolute කියන එක දැම්මහම අපිට බලා ගන්න පුළුවන් මේක ඇතුලේ කී සැරයක් මේ කීවර්ඩ් එක රිපීට් වෙලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් මේකේ 8 සැරයක් තියෙනවා මේක ඇතුලේ. එකයි ඒ ඔක්කොම දෙන්නේ කන්ටෙන්ට් එක පිටතෙන් වල. එතකොට මේක නම් අපේ ફોකස් කීවර්ඩ් එක මේකේ කන්ටෙන්ට් එකේ සබ් හෙඩින් එකක් තියෙන්න ඕනේ කොහේ හරි මේක ගැන. සබ් හෙඩින්ස් කිහිපයක් මේක තියෙන්න ඕනේ. ඊට අමතරව මේ දේවල් ටික තියෙනවා. මෙන්න මෙතන මේ SEO analysis එකේ මේ දේවල් ටික පෙන්වනවා. පොඩ්ඩක් ඒ ගැන හිතන්න ඕනේ. මොකද ඒකට හේතුව කීවර්ඩ් එක target ගන්න මේක වුණාට මේක ඇතුලේ keywords නැති වුණොත් පොඩ්ඩක් case වෙන්න පුළුවන්. වාගේ ranking එකට හැම එකම නැති වුණා කියලා issue එකක් නැහැ. නමුත් ඒක තියෙන එක හොඳයි. තාම මොකද Google එකට වඩා Bing search engine එකෙන් එහෙම ගොඩක් ලොකු traffic එකක් හදන්න පුළුවන්. Google එකෙත් සමහර වෙලාවට ඒ factors වැඩ කරනවා නැතුවම නෙමෙයි. ඉතින් ඒක අපිට keyword optimization එකක් අපි ලියන මර්න් ටාගට් කීවර්ඩ් එක සහ ඒකට සිමිල යන කීවර්ඩ්ස් ඇඩ් කරගන්න පුළුවන් නම් අපේ ආටිකල් එක ඇතුළට එක මාරම වැදගත් වෙනවා. ඉතින් අපිට දැන්
අපිට ඒක කරගන්න විදිහ තේරෙන්නේ නැත්නම් අපිට පුළුවන් මේක chat GPT එකට කියලා මේක තමයි අපේ focus keyword එක. ඒතකොට මේකට අදාළව තමයි content හදන්න ඕනේ. මේකට අදාළව මෙන්න මේවා තමයි alternative keywords කියලා වගේ content එක update කරන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමේදී මේ දේවල් ටික ඔක්කොම ඕකේ වුණාම මේව නම් green වෙනවා. green කරන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි කරගන්න පුළුවන් නම් ඕකේ. ඒක additional benefit එකක් වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. නමුත් ඒකෙන් එහෙම විශේෂ දෙයක් නැහැ. ඒක තිබ්බ පමණින් rank නැහැ. නමුත් එහෙම තියෙනවා නම් ඕකේ. ඊට පස්සේ save කරන්න පුළුවන් මේ දේවල් ටික මේ විදිහට. එතකොට ඔන්න ඔය විදිහට අපිට Yoast SEO එක හොඳට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව අපි හිතුවොත් මෙතන අපේ pages හදන්න ඕනේ. දැන් අපි මෙතන හදන්න ඕනේ අපේ terms and condition කියන page එක. මම මේ විදිහට terms and condition කියලා මේ විදිහට දැම්මට පස්සේ මේකේ URL එක හැදෙනවා මෙන්න විදිහට terms and condition කියලා. මම and කියලා නැහැ. අපේ තියෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. අපේ තියෙන්නේ terms කියලානේ. මෙතන URL එක අපි change කරනවා terms කියලා මේ විදිහට. හරි. එතකොට මේ විදිහ page එක this is the terms and condition page කියලා වගේ දාන්න පුළුවන්. මේක link එකත් අයින් කරන්න පුළුවන්. මේකෙදි මේ page එක අපිට Google එකේ index වෙන්න ඕනේ නැති නිසා මෙන්න මෙතන අපිට පුළුවන් මේකේ මේ SEO හෝ readability මේ දේවල් ගැන මේ pages වල හිතන්න අවශ්‍ය නැහැ. මේකේ පහළට ඇවිල්ලා මේක advanced options වලට ඇවිල්ලා මේ තියෙන්නේ. මේකෙදි no කියන එක දෙන්න. ඊට අමතරව මෙතන by default අපි අතන select කළේ pages මොකුත් index වෙන්න ඕනේ නැහැ කියලා. ඒක නිසා වෙනම අපිට මොකුත් කරන්න ඕනේ නැහැ. මේක මේ විදිහටම no කියන එකේ තියන්න පුළුවන්. ඊපස්සේ අපිට මේක publish කරන්න පුළුවන් මෙහෙම pages වල. ඒතර අපි pages වල දැන් කතා කළේ publish වෙන්න ඕනේ දෙන්න ඕනේ කියලා මේ categories කියන page එක. මම මේ විදිහට categories කියලා අලුතින් page එකක් create කරනවා. මේ categories කියන page එක අපිට index වෙන්න දෙන්න ඕනේ Google එකේ. ඒක නිසා ඒකෙදී අපිට පුළුවන් මෙතන categories වලට අදාළව meta description එක title එකේ දේවල් ටික create කරන්න. description කියලා දෙන්න පුළුවන්. එතකොට අපිට මේ විදිහට දෙන්න පුළුවන්. මේකෙදි මේ ඩෑෂ් එක වෙනුවට මේ සෙපරේට් එක පාවිච්චි කරන්න පුළුවන් නම් ඒත් ඕකේ. ඊට පස්සේ මෙතෙන්දී අපිට ජෙනරේට් වෙලා හම්බෙච්ච මේක දෙන්න පුළුවන්. මේකෙදි මෙතන මේ ඔරෙන්ජ් කලර් එක එනවා කියලා කියන්නේ මේක ටිකක් දිග වැඩි කියන එක. මේක සාමාන්‍ය මෙන්න මේ ගන්නට වගේ තිබ්බහම ඕක ඕකේ වෙනවා. දැක්කනේ green level එකට තියෙනවා. සාමාන්‍ය මේ ගන්නට වගේ දෙන්න පුළුවන්. රයිට් එතන මේ විදිහට අපිට මේ ටයිටල් එකයි ඩිස්ක්‍රිප්ෂන් එකයි දෙන්න පුළුවන්. මේකේ කොහොමද ස්ලැංගය කියලා කියන්නේ අපේ ස්ලග්ය කියලා කියන්නේ අපේ මේ URL එක විදිහට තියෙන එක. එන්න මේක ඒක එතනින්ම හදන්නත් පුළුවන් ඕන්න. එතන මෙතන URL එකක් චේන්ජ් වෙනවා මේකත් එක්ක. අනිත් දේවල් මොකුත් වැඩක් නැහැ මේකේ. මේකෙදී අපිට දාන්න පුළුවන් අපේ ස්කීමා එන්ට්‍රිස් තියෙනවා. ඒ ටික අයින් කරලා දාන්න පුළුවන්. එතකොට මේ දේවල් ටික කොහොම දාලා මේ page එක විතරක් අපිට අපේ categories page එකනේ categories කියලා දෙන්න පුළුවන්. මේකෙදි අතරම අපිට categories කියන එක මේ විදිහට category list එක දුන්නොත් අපේ website එකේ publish වෙන categories list එක automatically මෙතෙන් එනවා.
මෙතන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න පුළුවන් අපිට ඕන්න. ඒකත් අපිට ඕන්න මේ විදිහට ජෙනරේට් කරන්න පුළුවන්. එතකොට අපිට මේකෙද දැන් අපි මේකේ යෝස්ට් SEO එකට දා අපි එකට අදාළවම හදලා ගන්න පුළුවන්. ලොකු ටර්ම්ස් මොකුත් දෙන්න ඕනේ නැහැ, පොඩි වට විදිහට මොන හරි දෙයක් දෙන්න. මේකෙදි පොඩි කන්ටෙන්ට් එකක් දාලා ඔයාලට පේජ් එක හදන්න පුළුවන්. ඊට පස්සේ කැටගරි එක යට මේ විදිහට දෙනවා. මේ ඇති පබ්ලිෂ් කරලා දාන්න පුළුවන්. මේකේ වුණාට මේ ඇඩ්සෙන්ස් එහෙම ඇප්ලයි කරද්දි මේකට ටිකක් ලොකු කන්ටෙන්ට් එකක් දාලා ගන්න ඕනේ, නැත්නම් මේක ලෝ වැලියු කන්ටෙන්ට් එකක් තියෙන පේජ් එකක් විදියට අහු වෙන්න පුළුවන්. හරි. ඒතකොට මෙතෙන් දැන් කැටගරිස් කියන එකට ගියොත් මේ විදියට කැටගරිස් ටිකක් කොහොම පල්ලට තියෙනවා. ඉතින් කැටගරිස් ක්‍රියේට් කරනකොට පරිස්සම් වෙන්න ඕනේ අපි ඇඩ්සෙන්ස් එහෙම ඇප්ලයි කරනවා නම්. මොකද එම්ටි කැටගරිස් හෝ එහෙම නැත්නම් ආටිකල් 3ක් 4ක් විතර තියෙන කැටගරිස් ක්‍රියේට් කරන්න එපා. ඒවා කේසස් එන්න පුළුවන් ඒක නිසා. එතකොට මෙතනදී ටැග්ස් කියනවා නම් පාවිච්චි කරන්න එපා. මුල් කාලේ තේරුමක් නැහැ මේ ටැග්ස් කියනවා. ගොඩාක් පාවිච්චි කරන එක එකකින් වෙන්නේ මේ කොනොමිකල් කරන්න බැරුව යනවා. ඊට අමතරව ඩුප්ලිකේට් කන්ටෙන්ට් ඉෂුස් එනවා. ටිකක් කාලයක් ගියාට පස්සේ ටැග්ස් ක්‍රියේට් කරන්න. එතකොට ඒක ඉෂු එකක් නැහැ. මොකද එතකොට සයිට් එක රෑන්ක් කරලා ඊට පස්සේ අත්‍තරම ටැග් පේජස් වෙනම ආයසරයක් Google එකේ රෑන්ක් වෙන්න යනවා. නමුත් ඒකට ටික කාලයක් ගියාට පස්සේ තමයි ඔයාලා සයිට් එකේ මේ දේවල් ටික කරන්න ඕනේ. දැනට මූලිකව මේ දේවල් ටික මෙහෙම කරගත්තාම ඇතේ ඔන්න ඔය විදිහට තමයි Yoast SEO එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අපිට අපේ AMP base වෙච්ච වෙබ්සයිට් එකක. ඉතින් AMP නැති වෙබ්සයිට් එකකත් මේ ටික මේ විදිහටම තමයි Yoast SEO එකේදී නම් වැඩ කරන්න තියෙන්නේ.